උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝන් කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව මුළු මහත් රටේම අවධානය යොමු වී ඇති පසුබිමක් තුළ ඒ සම්බන්ධයෙන් ලැබී ඇති සියලුම තොරතුරු එමෙන්ම සෞඛ්‍ය අංශ ලබා දී ඇති තොරතුරු මේ සෑම සියලු තොරතුරු සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අප සතුයි රැඳෙන්න සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශාණිඩ මේකදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් වැළඳුණු ආසාදිතීන් සංඛ්‍යාව 252 දක්වා ඉහළට. තවදුරටත් රෝගීන් වාර්තා විය හැකි බව සෞඛ්‍ය අංශ කියයි. මෙට ඉඩ නොදී කන්දකඩු තත්ත්වය පාලනය කළා. සෞඛ්‍ය ඇමති පවිත්‍රා කියයි. තත්ත්වය අවධානම් කියන දේ කරන්නේ නැහැ. දෙවෙනි රැල්ලක දැඩි අනතුරක්. රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු හඟවයි. දෙවෙනි රැල්ලක් ගැන අපි කලින්ම අනතුරු හැඟෙව්වා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මතක් කර දෙයි. මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉල්ලනවා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි අපරාධ රැසකට සම්බන්ධ කළු මල්ලි සහ පොඩි ලැසීගේ ගෝලීන් දෙදෙනෙක් අත්අඩංගුවට රංග ජීව අධිකරණ භූමියේදී මාධ්‍යවේදියකු ඇදගෙන යයි රාජගිරියේ රියානතුර සම්බන්ධයෙන් පාටලීට සහ හිටපු වැලිකඩ වයිසිටේරිව නීතිපති නඩු පවරයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත මෙවන විට රට තුළම දැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳව ඊට හේතු වූයේ මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයෙන් COVID-19 ආසාදිතයින් හමුවීමත් සමග මේ මොහොත වන විට අපට ලැබී ඇති තොරතුරු වලට අනුව දැනට එම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් COVID-19 වෛරසය වැළඳුණු පුද්ගලයින් 340 දෙනෙකු හමු වී තිබෙනවා 340 දෙනෙකු සමස්ත වශයෙන් කොවිඩ් වැළඳුණු රෝගීන් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමු වී තිබෙනවා ඒ අනුව සමස්ත ලෙස රටේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් 2437 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ වගේම මේ වන විට මාරවිල ප්‍රදේශයේ කොට්‍රාමුල්ල පිළිබඳවත් දැඩි අවධානයක් යොමු වී තිබෙනවා ඊට හේතු වී තිබෙන්නේ මෙම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන කටයුතු වල නිරත වූ උපදේශිකාවක් එම කොට්‍රාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටිනවා ඇය නිවසට පැමිණීම සහ ඇය ආශ්‍රය කළ පිරිසත් සමගම මාරවිල කොට්‍රාමුල්ල පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබෙනවා මේ සම්බන්ධයෙන් අප ලබාගත් සියලු තොරතුරු සෞඛ්‍ය අංශ ආරක්ෂකංශ ලබා දුන් සියලු තොරතුරු සහ අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ලබා දුන් සියලු වාර්තාමන් අප සූදානම් ඔබ වෙත දැන් ගෙන එන්නට මද්රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයේදී COVID-19 වෛරසය ආසාදිනු වූ තවත් රෝගීන් 196 දෙනෙකු අද පෙරවරුවේ වාර්තා වුණා. ඒ අනුව අද දහවල් වන විට පමණක් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වී තිබුණේ 252ක් ලෙසයි. මේ අතර මද්රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයෙන් තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අපවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ කන්දකඩු මද්රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ එම PCR පරීක්ෂණ කටයුතු තවදුරටත් පවත්වමින් සිටනවා දැනට කරන පරීක්ෂණ අනුව තවදුරටත් තවත් පිරිසක් COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනීමට නියමිතයි කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. අදාළ කාන්තාව පසුගිය තුන්වනදා නිවාඩු ලබා නාත්තණ්ඩිය කොට්‍රාමුල්ල ප්‍රදේශයේ PTCA නිවස වෙත පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින්. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අයත් කැබ් රථයකින් හා මගී බස් රථ තුනකින් අදාළ කාන්තාව නිවස වෙත පැමිණ ඇති අතර මෙවන දෙක් ඇය පැමිණි බස් රථ පිළිබඳව නිරතරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වී නැහැ. උණ කැස්සවැනි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අදාළ කාන්තාව නිවස ආසන්නයේ PT වෛද්‍ය මධ්‍යස්ථානයකින්ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
මෙතර ඇයට වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමෙන් අනතුරුව ඇගේ මව පියා හා පවුල් 10කට අයත් පුද්ගලයන් 52ක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ ඊයේ දින පියවර ගත්තේ. අදාළ කාන්තාවගේ මව හා පියා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළ අතර එෙහිදී ඇගේ පියාට වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් ඇගේ මවගේ PCR පරීක්ෂණ වාර්තාව පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන තෙක් තහවුරු වී නැහැ. ආසාදිත කාන්තාවගේ මව විශ්‍රාමික පාසල් ගුරුවරියක් වන අතර ඇය පසුගිය දින කිහිපෙදී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පෞද්ගලික පන්ති පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර සේනපුර හා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට රඳවියන් 1100ක් පමණ රඳවා සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. එසේම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රඳවියන් බැලීම සඳහා පසුගිය කාල සීමාවේදී ඔවුන්ගේ ඥාතීන් එහි පැමිණ ඇති අතර පවුල් 116කට අයත් පිරිසක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර COVID-19 දෙවන රැල්ලක් ශ්‍රී ලංකාව තුළ ඇතිවීමේ අවධානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය කාලයේ පුරාවට අවධාරණය කර සිටියා. කෙසේ වෙතත් නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකිරීම හේතුවෙන් මේවන විට රට තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. අපි දිගින් දිගටම පහුගිය කාලේ රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු ඇඟෙව්වා මෙවැනි දෙවැනි රැල්ලක් යම් අතපසුවීමකින් කොයි හරි අවස්ථාවක නිර්මාණය වෙන්න පුළුවන් කියලා. දැන් මේ తත්වය රට තුල යම් තරමකට වාර්තා වෙලා තියෙන කන්දකඩුව මද්රව වලට අබ්බැහි වුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම සමාජයේ ආසාදිතෙක් වාර්තා වෙලා තියෙනවා. මේ කාන්තාව නිදහසේ සමාජයේ එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැන් අපි අනිත් පැත්තට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට අපි කලින් අනතුරු ඇඟෙව්වේ මේ తත්වය පිළිබඳ තමා ගරු අමාත්‍යවරියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අනිකුත් සියලුම බලධාරීන්ට මේ වෙද්දි විශේෂයෙන්ම ගරු තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුලෙන් ආරම්භ වෙච්ච මේ රටේ මිනිසු සහ නිලධාරී කරපු කැපකිරීම උපහාසයට ලක් කිරීමේ ක්‍රියාවලිය මේ වෙද්දි මහා පරිමාණයේ 510 සහභාගී වන මැතිවරණ රැස්වීම දක්වා අරන් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු සහ මේ රටේ නිලධාරී කරපු කැපකිරීම උපහාසයට ලක් කරමින් ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදකීන් විසින්. කෙසේ වෙතත් මේ නාත්තණ්ඩිය ප්‍රදේශයේත් පසුගිය මේ කාන්තාව පැමිණීම ආශ්‍රිතවම විශාල පරිමාණයේ දේශපාලන රැස්වීම දෙකක් පැවැත්ුණා. මේ කිසිදු රැස්වීමක අපි දැක්කේ නැහැ නිරෝධායන නීති ආරක්ෂා කරනවා. ඒ වගේම සමාජ දුරස්ථභාවයේ හෝ වෙනත් කිසිම ආකාරයක නිරෝධායනයේ සම්බන්ධ සහ රෝගේ වළක්වා ගැනීම සම්බන්ධ සැලකිලිමත් බවක් දක්වනවා අපිට පේන්න තිබුණේ නැහැ. ඒ නිසා අපි රජයට කියන්නේ තව දුරටත් මේ තත්ත්වය නොසලකා හැරලා COVID-19 පාලනය සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තමන්ගේ අභිමතය පරිදි යම් යම් දේශපාලන රැස්වීම් තියාගෙන මහ ජනතාව සහ නිලධාරී අපහසුතාවයට සහ අවදානමට ලක් කරන්න එපා. කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගන්නා COVID-19 ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකඩ නිරෝධායන මධ්‍යස්ථානයේ රෝහලක් බවට පරිවර්තනය කළ බවයි යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කන්දකඩ ප්‍රදේශයේ මේ දක්වා පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයක් කොවිඩ් සඳහාම ප්‍රතිකාර ලබන රෝහලක් හැටියට ඊයේ දිනේදී පරිවර්තනය කරුන් ලැබුවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව මෙම කඳුරු දෙකේම මේ මද්‍රව්‍ය වලට හුරු වෙච්ච අධිකරණ නියෝගයන් මගින් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කරපු සිටින සංඛ්‍යාව සහ එහි ඉන්න කාර්ය මණ්ඩලය ගත්තම 1150කට ආසන්න සංඛ්‍යාවක් මේ කඳුර දෙකේම සිටිනවා. මේ දක්වා පරීක්ෂණ වාර්තා ලැබුණු අයවලුන් සම්බන්ධයෙන් බැලුවම 375ක පමණ ප්‍රමාණයක PCR පරීක්ෂණ වාර්තායි ලැබුණේ. නමුත් ඊයේ දිනෙත් අද දිනෙත් සියලුම අයවලුන්ගේ PCR පරීක්ෂණ කිරීමට නියමිතයි. බොහෝ දුරට මේ ලැබුණු ප්‍රතිඵල වලට සංසන්දනය කරලා බලුවම බොහෝ දුරට මීට වැඩි ප්‍රමාණයක් කොවිඩ් ආසාදිනී වීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෙම මධ්‍යස්ථාන දෙක තුල කාර්ය මණ්ඩලයේ රාජකාරී කරන කිහිප දෙනෙකු මෙවන විට නිමාඩු ගොස් සිටියා. විශේෂයෙන්ම ඊයේ දින වෙන නිමාඩු ගොස් සිටියා. ඔවුන්ගේ බහුතරයක් මෙවන විටත් අපි නැවතත් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙක දක්වා රැගෙන ඇවිත් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
මෙතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් කඳවුරට සීමා කරමින් වෛරසය සමාජය තුල පැතිරීම වැළැක්වීමට රජය පියවරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. එහෙත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම වෛරසයේ දෙවන රැල්ලක් රට තුල ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවයි. කෙසේවිතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය සම්පූර්ණයෙන් තුරන් කළ බවට දැනුම් දෙනතුරු නිරෝධායන නීති තව දුරටත් පවත්වාගෙන යා යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මද්‍රව්‍ය වලට හෙබ්බැයි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා කන්දකාඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ඒ පුනරුත්ථාපන කඳවුර තුළ කොරෝනා රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සමාජය තුළින් කොරෝනා රෝගීන් සම්පූර්ණයෙන්ම අයින් කිරීමේ අභියෝගය බාර අරගෙන මේ රට එයින් මුදාගත් අපිට මේ මධ්‍යස්ථානය තුළ රෝගීන් ඇති වී සිටීම විශාල අභියෝගයක් නෙවෙයි. මෙතනින් එහාට මේ රෝගය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු පියවර රජයක් විදියට අපි අරගෙන තියෙනවා. නිසා රටේ ජනතාවට අපි තාම වගකීමකින් කියනවා කොරෝනා රෝගය මර්ධනය කරන රජයක් විදියට අපි ගත්ත ක්‍රියාමාර්ග අනුව අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රට තුල සමාජය තුලින් රෝගීන් මතුවීම ඉතාම අවම තත්වයක තියෙන්නේ. මේ පුනරුත්ථාපන කඳවුර තුල රෝගීන් සංඛ්‍යාව යම්කිසි විදියක වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ කඳවුරට සීමා කරමින් සමාජය තුල මේ රෝගය පැතිරීම ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජයක් විදියට ගත හැකි සියලු පියවර ඉතාම වගකීමෙන් ගන්න බව රටේ ජනතාවට ඉතාම ගෞරවයෙන් සඳහන් කරනවා. ඉතාම පැහැදිලිව අපි කියනවා එතන අනතුරක් තියෙනවා. ඒ අනතුර තේරුම් ගන්න තාක්කල් අපිට මේ සටන දිනන්න බෑ. කොහෙන් හරි තැනකින් මතුවෙනවා. හංගන්න බෑ මේවා. කොරෝනා ඉවර වෙන තව අවුරුද්දක්ද දෙකක්ද කියලා අපි දන්නේ නෑ. ලෝකේ පුරා කොරෝනා තියෙනවා. PCR එක්වරක් නෙගටිව් වීමෙන් සියල්ල ඉවරයි කියලා වැරදි සමාජ ප්‍රතයක් ඉදිරිපත් කරලා නැවත සමාජගත කරන එක නෙමෙයි විය යුත්තේ. අඩුම ගානේ තව එක වතාවක් හරි ගෙවල් වලට ආවට පස්සේ PCR පරීක්ෂාවට ලක් විය යුතුයි. එහෙම වුණොත් විතර අපිට තහවුරු කර ගන්න පුළුවන් වෙන්නේ ඒව සමාජයට මුදා හරින්න පුළුවන්ද කියලා. දැන් අද දවසේ ලොකු පොකුරක් නිර්මාණය වෙමින් තියෙනවා. අඩුම ගානේ තාක්ෂණික කමිටුව රැස් කරන්න කියපු ඉල්ලීමටවත් තාම ඇහුම්කන් දීලා නැහැ. මේ හරහා අපිට ගම්ම්‍ය වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාගෙන ඉන්නේ දෙවෙනි රැල්ලක් එනකන්ද කියලා. මේ බරපතලකම ගැන ජනතාවට කියන්නේ නැතුව මාස්ක් එකක් දාන්න අත්සෝදන්න මීටරයක් දුරෙන් ඉන්න කිව්වට ජනතාවට ඒක ඇඟට දැනෙන්නේ නැහැ. ලංකාවේ සමස්ත රෝගීන් 2000ක් වාර්තා වෙනකොට ඒකෙන් භාගයක් නාවික හමුදා කඳවුරේ ක්ලස්ටර් එකෙක් නම් ආවේ. කොහේද හරි අපිට වැරදිලා තිනවනේ. ඇයි එහෙම වුනේ? අපි තාම කතා කරලා තිනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධියදී අපි පාඩමක් ඉගෙනගෙන තිබුණා නම් කන්දේ කාඩුවේදී මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න වලට උත්තර මේ මොහොතේදී අපි හොයාගන්න නැතුව ඉදිරියේදී නැවත කන්දේ කාඩුවක් කියන එක වළක්වන්න අපි කොහොමද? දැන් වෙනකොට අපිට නිල වශයෙන් 252යි කියනවා. නමුත් අපි දන්නවා මේ සංඛ්‍යාව ඊට වඩා වැඩි කියලා. නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීම, හඹාගොස් පරීක්ෂා කිරීම ආරම්භ විය යුතුමයි. මම රෝගියෙක් සමග ස්පර්ශ වුණා කියලා හිතන්නකෝ. ආව ගෙදර නම් මාව කොරන්ටයින් කරන්න මගේ ගෙදර නම්. මගේ බිරිඳ රස්සාවක් කරනවා නම්. එයා වැඩට යනවා නම් මම ගෙදර ඉඳද්දී. මොකද්ද තියෙන තත්ත්වේ? මගේ දරුවෝ පාසල් යනවා නම් මම හෝම් කොරන්ටයින් වෙලා ඉඳද්දී. මොකද්ද තියලා තියෙන තත්ත්වේ? මේ සම්බන්ධයෙන් කිසි උපදෙසක් මේ දක්වා නිකුත් වෙලා නැහැ. අපි දකින්නවා එක පක්ෂයක් විතරක් නෙමෙයි. පක්ෂ විපක්ෂ දෙගොල්ලම කොවිඩ් තිබුණාද කියලා මතක නැතුව තමයි අද චන්දරැස්වීම තියන්නේ. ඉතින් බරපතල තත්ත්වයක්. චන්දරැස්වීම වටේට කොවිඩ් වලින් බේරෙන්න ආවරණයක් හදලා නැහනේ. පහ වෙලා ගිහිල්ලා තියෙන්නේ කොවිඩ් නෙමෙයි. කොවිඩ් වලට තිබිච්ච බය. කොවිඩ් වලට තිබිච්ච බය පහ වීම ඉතාම භයානක තත්ත්වයක්. අනාගතයේදී මැතිවරණ කාල සීමාව වෙනකොට අපේ රට කොතනද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ අද දවසේ අපි ගන්න හරි තීන්දුව තීරණත් එක්ක. ඉදිරියේදී අපිට සංචාරන සීමා පනවන්න වෙයිද සියල්ල තීරණය වෙන්නේ අද දවසේ ඇති වෙලා තියෙන සිටි දාමේ පාලනය කිරීමත් එක්ක. ඒක කරන්න දේශපාලන අධිකාරී කැපවීම අවශ්‍යයි, හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂකාංශය ඇතුළු සෞඛ්‍යාංශවල කැපවීම අවශ්‍යයි, ජනතාවගේ කැපවීම අවශ්‍යයි. මේ තුනෙන් එකක් හරි කඩා වැටුණොත් එදාට දෙවෙනි රැල්ලක් සිරයි. කන්දේ කාඩුවල හම්බ වෙච්ච අයට ප්‍රතිකාර කරන්න කොහෙද කියන එක සම්බන්ධයෙන් උත් අද ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ. ඒයි දැන් එතනම තියාගෙන ප්‍රතිකාර කරන්න යනවා. ඒක හරි තීන්දුවද? අද වෙනකොට ලංකාවේ කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන සේරම හිස් වෙලා තියෙන්නේ. බොහොම ටික දෙනයි රෝගීන් ඉන්නේ. එහෙම තියෙද්දී කන්දේ කාඩුවල වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හදනවා. ඒකට තව මිලියන ගාණක් වියදම් වෙනවා. ඒකද ගත යුතු දැන් අපිට ඇයි ඇයි ඒ අයව ඉරණවිල මධ්‍යස්ථානෙට ගෙනහලා ප්‍රතිකාර කරන්න බැරි? මේ පිරිස අවදානම් සහිත කණ්ඩායමක්. නාවික හමුදාවේ වගේ නිරෝගී තරුණ අය නෙමෙයි මෙතන ඉන්නේ. මේ අයට සංකූලතා මතුවෙන්න තියෙන ඉඩ වැඩි. ඩොම ගානේ ICU එකක්වත් නැතුව කන්දේ කාඩුවල කොහොමද සංකූලතාව බැරි වෙලා මතු වුනොත්? හදිස්සියේ මධ්‍යම රාත්‍රියේදී රෝගියාට රෝගියෙක් අමාරු වුනොත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතු වුනොත්, වෙන්ටිලේටර්ස් තියනවද කන්දේ කාඩුවල? කරුණාකරලා තාක්ෂණික කමිටු රැස් කළා මේ තීන්දුව තියෙන හරියද කියලා තීරණය කරන්න.
දෙවැනි රැල්ලක් තෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට තවදුරටත් අපි ජනතාවගේ සහය අපේක්ෂා කරනවා. පෙර පරිදිම සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න. දෙදෙනෙකු අතර දුරස්ථභාවය මීටරයකට වැඩි දුරක් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. නිරන්තරයෙන් සබන් හෝ වෙනත් විසබීජනාශක ද්‍රව්‍යයක් මගින් අත්සෝදා ගැනීම, මුඛ ආවරණ නැත්තම් මුහුණු ආවරණ පැළඳීම අපි බලාපොරොත්තු වෙන ලෝකෙන් මේ කොවිඩ් වසංගතය දුරු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වන තුරු මේ පුරුදු අපි මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නවා. මේ දිනවල වැඩි වශයෙන් චෝදනාවක් එල්ලවන්නේ දේශපාලන රැස්වීමවලදී මෙම නිරෝධායන නීති කඩ කරන්නට ජනතාව කටයුතු කරන බවට. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටත් මේ වන විට පැමිණිලි සහ ඒ සම්බන්ධයෙන් වන ප්‍රකාශයන් ලැබී තිබෙනවා. ඒ අනුව මීට සුළු මොහොතකට පෙර අපට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රේම මහතාගෙන් ප්‍රකාශනයක් ලැබුණා. දේශපාලන රැස්වීමවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩ කිරීම සිදුවන බවට මැතිවරණ කොමිසම වෙත තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රේම මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද මීට සුළු මොහොතකට පෙර සඳහන් කර සිටියා. මැතිවරණ කමිෂන් සභාව වශයෙන් අපි මුහුණ දෙන බරපතලම ගැටලුව තමයි මේ දවස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලස බලාත්මක නොවී තිබීම. මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දුන්නේ ජුනි මාසේ 3 වෙනිදා. දැන් මාසයකටත් වඩා වැඩි කලක් සති 5ක් පමණ කාලයක් ගත වෙලා තවමත් මෙය रेगुलासे वशें गैसट मगिम प्रकाश पत्ला मे संबंधे नीति के संपादक तुम्हें गरु नीति पत्रेत अनुमति अवश्य परधि लभी तिबेन भवत अति गरु जनाधिपत मे संबंधे उपदेश लबादी भवत अपट जन गटतेन नमुत कोई आकार नो यम स्थान किंग मे प्रमादे अक्तेन मे प्रमादे बरपतल तत्व तमाय मेम रैली वलट दहास गण जनताव मुख्य उपदेश नसल कारिमी उरेन्नुर गेटिमी मौनवावर नतिव अल्लमीन एकिने का मुसुवेमीन एम रश्यम वलट साभागेवीम यम आकारेकिं आसादेतु एक तनत तेक्कितियोत एय रोगे पेतिरीमट हेतु कारक वेन्न पुलुवां एक निसा अपि मेम मार्गोपदेश वहाम रेगुलासी ලෙස ගැසට් කරන ලෙස අදාළ බරදාරින්ගෙන් ඉල්ලා ඉන්නවා ඒ වගේම මෙම රැස්වීම සංවිධානය කරන ප්‍රමුඛ දේශපාලනඥයන්ගෙන් ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ක්‍රියාකාරීන්ගෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා රැස්වීම වලදී මීටර එක දුර පවත්වා ගැනීම මුහුණු ආවරණ පළඳ සිටීම සහ අත් පිරිසුදුව තබා ගැනීම යන මූලික කරුණු අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට උන් උපදෙස් දෙන්න කියලා. අනිත් අතට සහභාගී වෙන පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබගේ නායකයා හෝ අපේක්ෂකයා හෝ මිතුරා ඥාතියා වෙනුවෙන් රැස්වීමට සහභාගී වීම ඔබට කළ හැකි දෙයක්, ඔබේ අයිතියක්. නමුත් එය සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කළ යුතු බව වග බලා ගන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒ ඔබගේ යුතුයකමක් සහ වගකීමක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාතලේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ජන හමු පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. ගලේවිල ළමා උද්‍යානය අසල සංවිධානය කර තිබූ ජන හමුව සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහභාගී වුණා. එහිදී වෙළඳපොළට සැපීමට අපේක්ෂිත ලුණු වස්වැන්නට ස්ථාවර මිලක් ලබා දෙන්නයි ගොවීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ගම්බිරි ස්වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී ගොවින් සමග සාකච්ඡා කළා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. ඉනතරුව ජනාධිපතිවරයා පැමිණියේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සතිවැළඳපොළ භූමියේ සංවිධානය කර තිබූ ජන හමුව සඳහායි. Thank you.
प्रदेश गोविंद कृषिकर्मांतरी जनाधिपति मेहदी पसुम लकला इन नावल प्रदेश लक्ष्मण वसंत पेरेरा महता विसिन संगदानीय कल जनहमु संधा जनाधिपति वरा एकुना एदी जनता समक सुहंद पिलिसंदरक निरतवी मिडित जनाधिपति वरा कटयुतु कला प्रदेश नालक भंडार कोट्टेगुड महता विसिन संविधानीय कल जन हमु संधा इन अनतुरुव जनाधिपति वरा सहभागी वुना පාතාලි සහ මද්රව්‍ය ජාවාර මර්ධනය කිරීම සඳහා වත්මන් රජය සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. ශ්‍රීලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීමේ ජන හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද හොරණ ප්‍රදේශයේදී පැවැත්ුණා. වසංගතයක් වෙලා තිබුණා පහුගිය යුගයේ පාතාලේ සහ කුඩු කුඩු විකිරීම අවසානයේ කුඩු අල්ලන්න ඉන්න ආයතනය ගුඩ්ඩංගෙන් පිරලා හිටියා. දැන් මේවා එළියට එනවා. එකින් එක්කෙනා දැන් එළියට ඇවිල්ලා ඔවුන්ට ඔවුන් අත්අඩංගුවට අරගෙන කටයුතු කරගෙන යනවා. මේවයි මේ රටේ ජනතාවට මොනතරම් පාඩුවක් වුණාද? අපේ තරුණ ජීවිත කීයක් නැති වෙනවද? මේවා නැති කර දැමීම සඳහා අපි පියවර ගන්නවා. ඒකට මම හිතන්නේ කාගේවත් විරුද්ධත්වයක් නැහැ. අනේ අපෙන් ඉල්ලන්නේ අම්මලා අපි යන යන තැන කියන්නේ අපේ දරුවෝ මේකෙන් බේරලා දෙන්න කියලා. මේ පළාත් මේවයින් බේරලා දෙන්න කියලා. අපි අන්නේ සඳහා අපේ වැඩපිළිවෙලක් අපි දියත් කරගෙන යනවා දැනටමත්. ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. සමහර අපරාධ සිදුවෙන්නේ හිරගෙවල් වල ඉඳගෙන. ඒ තත්ත්වයකට වැටලා තිබුණා පෞගිය කුගේ. දැන් ඒවා එලිදරව් වෙමින් පවතිනවා. ඒවට අවශ්‍ය පියවර අරගෙන යනවා. ඒවා එලිදරව් කරන්න විතරක් නෙවෙයි ඔවුන්ට දඬුවම් කරන්න. නැවත අලුත් රටක් ඇති කරන්න. මිරටේ ජනාධිපතිවරයා තීන්දුව කළා තියෙනවා. අර කතාවක් තියෙනනේ කතාව දෝලාවෙන් ගබන පහින් කියලා. ඒක තමයි කරේ මේ පැත්තේ. උදවිය. කතා කරා. පටන් ගත්ත දවසේ ඉඳලම මහින්ද හොරා අන්තිමට මගේ චෙක් පොත දැක්කලු. account එක දැක්කලු. ඉතින් මුන් දැක්කනම් අරගෙන ආවේ නැත්තේ ඇයි? ආණ්ඩුවෙන් ඉල්ලුවනම් දෙනවා. මේ වගේ කට්ටිය තමයි බොරු කියන්න අපහාස කරන්න ඊට වඩා දෙයක් මුන්ට කරන්න පුළුවන් කමක් නැහැ. මේ අතර බුලත් සිංහල ප්‍රදේශයේද තව ජනහමුවක් පැවැත්ුණේ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. සත්‍යාධි වක්ෂාන්ඩුවක් ආවම කුෂ්කරණයට එන ගන්න. අනපකාන. මොකද උන් බලාපොරොත්තු වෙන්නේ ඔකෝ පිට රටින් ගේන. අපේ ආණ්ඩුව වෙනස අපි මේ රටේ නිෂ්පාදනය කරන්න. දැන් අපි අද තියෙන තත්ත්වෙත් ඒකයි. දැන් රබර් මිල අඩු වුණා. ඒ නිසා මිනිස්සු රබර් ගලවන්න බඩන. දැන් හම්තුනේ අපි ජනාධිපතිවරයා ගායර් කර්මාන්ත ශාලාවක් ගේනවා. ලංකාවට නිවි විතරට දේවල්. එතකොට අපිට 135 රබර් ලංකාවෙන් ලබා ගන්න ඕන. එතකොට නැවත රබර් මිල ඉහළ යෑමක් සිදු වෙනවා කියන එක අපිට විශ්වාසයි. හේවල මිල දැන් කොහොමද හොරයි? පසුගිය අවුරුදු 5ේදී මුකුත් කරේ නැහැ මාලි ගැනීම ඇරගෙන මොනවද කරේ? මට කියන්නේ. අතු බැලෙවෙ ඉඳලා ඉන්න. බැතිවරණය සඳහා ඉදිරියේදී තරඟ වැදීමට සිටින අපේක්ෂකයන් සුදුසුම අපේක්ෂකයන් තමන් සතුව සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පෙරාදින ප්‍රදේශයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවකට එක් වෙමි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරාදින ප්‍රදේශයේදී පළාත් පාලන නියෝජිතින්ගේ හමුවක් පැවැත්ුණා. තව වැඩි කාලයක් නැහැ. දැන් මේ මැතිවරණයෙන් පසුව ඉක්මනින්ම මේ වසරක් ඉවර වෙනවා. තව එක වසරයි තියෙන්නේ තමුන්නාසලාගේ පළාත් පාලන මැතිවරණය. ඊට පෙර පළාත් සභා මැතිවරණයකුත්. ඒතර මේ දිගටම ක්‍රියාත්මක වෙන්නේ මැතිවරණ කාලවකවානුව. ඒක අමතක කරන්නට එපා. පළාත් සභා මැතිවරණයට අපේක්ෂකින් තෝරා ගැනීමේදී අපේ නව ප්‍රතිපත්තිය තුළ පළවෙනි ප්‍රමුඛතාවය අපි පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමන්ලට මන්ත්‍රීතුමියන්ලට ලබනවා. මගේ අදහසක් නෑ තමුන්නාන්සේලා වෘත්තීය පළාත් පාලන මන්ත්‍රීවරු කරන්න. මේකේ තියෙන්න ඕනේ ප්‍රගතියේ ඉනිමඟක්. ඒ ඉනිමඟ මම හදනවා. මතක තබා ගන්න නාම යෝජනා ලබා දීම.
හැකියාව තියෙන දක්ෂතාවය තියෙන පිළිගැනීම තියෙන කුසලතාවය තියෙන ජනතා ආකර්ෂණය තිබෙන උගත් බුද්ධිමත් ඒ හැම දෙයක්ම බලලා අපි ඉස්සෙල්ලම චාන්ස් එක අවස්ථාව ලබා දෙන්නේ බලාත් පාලන මන්ත්‍රීතුමාට සහ මන්ත්‍රීතුමියට මොහොත කොටත් හිතන්න එපා මම මගේ පියාගේ පක්ෂය අතහැරියි කියලා ඒක తాවකාලික ක්‍රියාදාමයක් පමණයි ඒ නිසා ඔබ අපසීරු දිනාට හොඳ ප්‍රගතිශීලී ගමනක් යන්නට පුළුවන් මම තමුන්නාන්සලාගේ අයිති ආරක්ෂා කරනවා ඒ වගේම තමුන්නාන්සලාට වෙන කිසිම දවසක නොලැබුණු තැනක් ස්ථාවරයක් ලබා දෙන්නට කටයුතු කරනවා ඒ වගේම පලාත් පාලන මන්ත්‍රීතුමලා ආත්මගරුත්වයේ සුරක්ෂා කරගෙන වැඩ කටයුතු කිරීමේ දේශපාලනය කිරීමේ අවස්ථාව අපි ලබා දෙනවා මේ අතර හිරියාල ප්‍රදේශයේ පැවති ජන හමුව සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා වර්තමාන ආණ්ඩුව ගැන ආයි කතා කරලා වැඩක් නැහැ නම්බර් එකේ වැඩ බැරි ආණ්ඩුවක් මේ වගේ නොහැකියාවෙන් පෙළෙන අදක්ෂ නිදිමත ආණ්ඩුවක් මම නම් දැකලවත් නොවැම්බර් 16 වෙනිදා මේගොල්ලෝ ජනතාවට බලාපොරොත්තුවක් දුන්නා ලංකාව දිව්‍ය ලෝකයක් කරන මහා සුර පුරයක් කරනවා කියන අද වෙන විට අපේ මේ ආදරණීය මාතෘභූමිය මහා ආර්ථික ප්‍රපාතයකට ඇදවැටිලා හමාරයි ජාතික ජනබල වේග රජයක් බලයට පත් වූවහම රාජ්‍ය සේවයේ පවතින ගැටලු निराකරණය කරන බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ කොළඹ දී පැවති උත්සවයකට එක් වෙමින් වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවයේ ඕනෝන් උපයෝග කරගන්නේ කොයි ආකාරයකද කියන සංඥාව මම හිතන්නේ දිවුරුන් දීලා දවස් 2 3ක් යනකොට ඔප්පු කරා මෑත කාලයේ හදපු ගොඩාක් අලුත් තනතුරු වලට ඉහළට යාමේ ක්‍රමවේදයක් නේ ඉස්සර අපි දන්නවා ලිපිකරුවෙක් හැටියට බැඳිලා රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු වලට ගිහිල්ලා විශ්‍රාම කිප රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවා අද තියෙනවා උපාධියක් තියෙන කෙනෙක් සංවර්ධන නිලධාරිය කියලා බඳවා ගන්න නේද විශ්‍රාම යන්නෙත් මොකේද සංවර්ධන නිලධාරිය ඉහළට යාම සඳහා කිසිදු වැදෙන කොට සංවර්ධන නිලධාරියට විශ්‍රාම යන්න වෙන්නේ සංවර්ධන නිලධාරිය වැදෙන කොට සමෘද්ධි නියාමක විශ්‍රාම යන්නේ සමෘද්ධි නියාමක එනිසා ඒගොල්ලන්ට තමන්ගේ සේවයේ තෘප්තිමත් භාවය එතනක් නේ මට සමහර පොලිස් මහතුරු කියනවා කසාද බදින කොටත් පීසි හරිද විශ්‍රාම ගිල්ල ගෙදර යන කොටත් පීසි නේද සාමාන්‍ය බිරිඳ කැමති තරුවක් ගහලා පටියක් ගහලා මහත්තයෝ නේ මෙහෙමනේ එහෙම එකක් නැහැ කිව්වා වෙලා තියෙන දේ තමයි රාජ්‍ය සේවයට නිසි බඳවා ගැනීමේ ක්‍රමවේදයක් හා නිසි උසස් වීමේ ක්‍රමවේදයක් සහ නිසි රාජකාරියක් නේ අපි රාජ්‍ය සේවයේ පත් කිරීම වලට දේශපාලන සම්බන්ධ කරගන්නේ උසස් වීමට දේශපාලන සම්බන්ධ කරගන්නේ නේ මාරු වීමට දේශපාලන සම්බන්ධ කරගන්නේ නේ ඒ නිසා මේ රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි ඒ කාර්යක්ෂම කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා ඒ පැත්ත ඉස්සර රජයේ සේවයට බැඳෙන කෙනාට දෙන පත් වීම ලිපි තියෙන මොකද්ද මේ ස්ථිර රැකියාවකි ඔබට විශ්‍රාම වැටුපේ හිමිය ඕන නේද මාස අවුරුදු තුනක පරිවාස කාලයට නැත්නම් අවුරුද්දක පරිවාස කාලයට යටත් වී ඒක තමයි පත් වීම ලිපි තිබුණ මූලිකම කරුණ තුන දැන් 2016 ජනවාරි මාසයේ පළවෙනිදා දෙන පත් වීම ලිපි මොකද්ද රැකියාව ස්ථිරේ පරිවාස කාලයක් ඇත එහෙත් විශ්‍රාම වැටුපක් ගැන නැත මේ 2016 ජනවාරි මාසයේ පළවෙනි දෙනා රාජ්‍ය සේවයේ අදාළ අයට විශ්‍රාම වැටුපක් දෙන බව පත් වීම ලිපියේ නැහැ තාම කවුරුත් විශ්‍රාම ගියේ නැති නිසා මේ ප්‍රශ්නේ කරලියට ඇවිල්ලා නැහැ එහෙනම් මොකද වෙලා තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විට කප්පාදු කරලා තිබෙනවා පසුගිය යහපාලන රජය විසින් සිදු කළ සියලු වැරදි සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගකී යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මේ විපක්ෂයේ අද නිකම් විහිළු කතා කියනෝ. ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ආණ්ඩුවක් අල්ලන එක නෙමෙයි සිරිකොත අල්ලන කෝලාහලිය. දැන් පාටටත් ගහ ගන්නවා. දැන් අකිල කියනවා පාට අපිද අපිටයි අයිති කොළ පාට කියලා. රංජිත් මද්දවර කියනවා අපි කොළ පාට බොර පාට තමයි UNP කර තියෙන්නේ කියලා. ඒකක්වත් මහජනයට ඇති වැඩක් නැහැ. අද මේ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ බිමටම බිඳුවට වැටෙනවා ඒක නවත්තන්න කාටවත් පුළුවන් කමක් නැහැ. 2019 වෙනකොට මොකද වුනේ? එක්සත් ජාතිකේ මහානම කමිටියට ගිහිල්ලා අපේ ආණ්ඩුවේ නියුක්තිය පිළිගන්නවා. හමුදා වර්ධි කළා තියෙනවා. ඒගොල්ලන්ට විරුද්ධව විභාග කරන හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න එකම වෙලා තියෙනවා. ඒගොල්ලෝ කැබිනට් එකේ ඉඳලා කරපු වැඩ. මේකට හවුල් වුණා ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ වග කියන්න ඕනේ. 2015 ඉඳන් 2019 වෙනකන් ආණ්ඩුව කරපු සියලු වැරදි වලට අද ඒගොල්ලන්ට එකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ශක්තිමත් කිරීමේ හැකියාව ඇත්තේ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස් එම් මරික්කාර මහතා පවසනවා. ඒ සමගි ජනබල වේග මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේදී එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හේෂා විතානගේ මහතාද අදහස් පළ කළා.
මෙරට රාජ්‍ය සේවකගේ පඩිය කපා ගන්න දැනට අද වර්තමාන අඳුපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි රාජ්‍ය සේවකගේ ඉල්ලනවා රාජ්‍ය සේවය අද නිවැරදි තීන්දුවක් අරගෙන මේ රටේ දේශපාලන දිශානතිය නිවැරදි මඟකට ගන්න පුළුවන් හයිය ශක්තිය ලබා දුන් දිනේ බවට මේ තපල් ඡන්දය ඒ යුතුයකම ඉටු කරයි කියන විශ්වාසය අපේ ගාව තියෙනවා. රටට අවශ්‍ය වෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න ජව සම්පන්න නිර්මාණශීලී ක්‍රියාශීලී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගේන්න. එතකොට තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි මේ පිටේ මේ දැනට ඉන්නේ. අවුරුදු 53 ක තරුණ නායකයෙක්. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයර වුණත් ඒක ලොකු මේ අස්වැසුමක්. මොකද හේතුව ජනාධිපතිවරයාට වුණත් ඇමතිවරු කරන වැඩි වැඩ සම්බන්ධව පියවර ගන්න පුළුවන් වෙන්නේ ගෝඨාභය මහත්තයරට කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඍජු තීරණ ගන්න පුළුවන් වෙන්නේ සමග ජන බලවේගයේ බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්කුඩ තාර්කගේ මද්‍රව්‍යජාලයේ මෙහෙයු පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි නැවත්තා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්කුඩ තාර්කගේ මද්‍රව්‍යජාලයේ මෙහෙයවූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළුමල්ලි පොලිස් අත්අඩංගුවටපත් වුණේ අංගොඩ ප්‍රදේශයේදී. ඔහු අත්අඩංගුවටපත් වන අවස්ථාවේදී හෙරොයින් මද්‍රව්‍යද ඔහු සන්තකයේ තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහුගේ බැංකු ගිණුමට පසුගිය මාස 3 තුළ රුපියල් මිලියන 42.8ක් බැර වී ඇති බව මේ වන විට හෙළිදරව් වී ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ. මොහු දකුණු පලාතේ මද්‍රව්‍ය බෙදාහැරි මේ ජාලයේ මෙහෙවන පුද්ගලයා ලෙසද හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙම සැකකරු පසුගිය වසර එකහමාරක කාලය තුළ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වී රුපියල් මිලියන 100කට අධික මුදලක් උපයාගෙන ඇති බවද මේ වන විට හෙළි වී තිබෙනවා. සංවිධානාත්මක අපරාධ පල්ලි වලට එරෙහිව මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊයේ එක සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා වෙනි කල්ලි සමාජිකයෙක් කොස්ගොඩ තාරක නැමැති අපරාධ කල්ලියට සම්බන්ධ පුද්ගලයෙක් මුල්ලේරියා ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා ආදුරුපීඩිය පොලිස් ස්ථානාධිපති විසින් ඔහුගේ විශේෂ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් දැනට තවදුරටත් විමර්ශන කෙරෙනවා. ඔහු සන්තකයේදී බලා හෙරොයින් ග්‍රෑම් 3කුත් මිල ග්‍රෑම් 230ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. ඒ වගේම ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී දැනට අනාවරණය වෙලා තියෙනවා මිලියන 42කට අධික ප්‍රමාණයක් ඒ බැංකු ගිණුමේ සංසරණය වෙලා තියෙනවා කියලා. ඒ මුදල් ලැබුණේ කොහොමද? ඒ මුදල් යෙදෙව්වේ කොහාටද? ඒ මුදල් යම්කිසි ආකාරයක ත්‍රස්තවාදී කටයුතු සඳහා හෝ එහෙම නැත්නම් මුදල් විසුද්ධකරණය සඳහා පාවිත කර මුදල්ද කියන කාරණය සම්බන්ධයෙන් දැනට විමර්ශන කටයුතු කරනවා. ඒත් එක්කම මේ අපරාධ කල්ලිවල තියෙන සම්බන්ධතා මොනවද කියන කාරණය සම්බන්ධයෙන් මේ වෙන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතිනවා. ඒ විමර්ශන කටයුතු ඉදිරියට යනවා. මේ අතර පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මද්‍ර විනාශක කාර්යංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් සැරේන්වරයෙකුට අයත් වාහන ඊයේ පසුරුවේ පල්ලිවෙල පොලිස් වසමේ බාතුරාගොඩි ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය බහරියට ගෙන තිබෙනවා. මෙම සියලුම වාහන පල්ලිවෙල පොලිස් වසමේ බාදුරාගොඩි ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලී පදනම් මත ලබා දී තිබියදී මෙසේ පොලිසිය විසින් බහරියට ගත් අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. වාහන 11කට ආසන්න සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබෙනවා. මේ නිලධාරීන් භාවිතා කරපු ඒ වගේම ඉඩම් කට්ටි 18ක් පමණත් ගෙන තිබෙනවා. මේ අපේ බලාපොරොත්තුව තමයි මේ විමර්ශන ඉක්මනින්ම කඩිනම් කරලා අවසන් කිරීම. මේ විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ අපේ මාංශයක් මගින් අපේ නිලධාරීන් මේ මෙවැනි නීති විරෝධී ක්‍රියාවක් ඒ වගේම මෙවැනි අසම්මත ක්‍රියාවක් සිදු කළා කියලා අපි වුන්ට කිසිම ලිහිලක් දෙන්නේ නැහැ. වෙනත් විමර්ශන වලටත් වඩා ඉක්මනින් මේ විමර්ශනය අවසන් කිරීම අපේ පළවෙනි අරමුණ. දෙවෙනි අරමුණ තමයි ගරු නීතිපතිතුමාට මේ ගැන දැනුම් දීලා විශේෂයෙන්ම මේ සම්බන්ධ නඩුව ඉක්මනින් අධිචෝදනා ගොනු කරන්න ඒ වගේම මේ සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්න කියලා ඉල්ලීම් කරන එක. මේ වැරදි මද්‍රව්‍ය ජාවාරම් කිරීම මරණීය දඬුවමින් දඬුවම් කරන්න හැකි වැරදි. ඒ නිසා විශේෂයෙන්ම මේ විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරලා මේ ක්‍රියාවලිය අවසන් කරලා යම් ආකාරයකට මේකට වැරදිකරුවන් වෙනා ඉන්නවා නම් සාමාන්‍යයෙන් අපේ රටේ මරණ දඬුවම මෙච්චර කාලයකට ක්‍රියාත්මක වුණේ නැහැ 1979 න් පස්සේ. නමුත් අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙවැනි නිලධාරීන් අපේ සමාජයෙන්ම දුරු කරන්න අවශ්‍යයි. නියමිත අධිකරණ ක්‍රියාවලිය තුළට ගොස් යම් ආකාරයක ඔවුන් වැරදිකරුවන් වෙනවා නම් අපැලක් ඉදිරිපත් කරලා ඒකටත් වැරදිකරුවන් වෙනවා නම් ඔවුන්ට විරුද්ධව හෝ විශේෂයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම. මේක තමයි අපේ බලාපොරොත්තුව. මේ අතර බන්ධනාගාර ගත කර සිටින පොඩිලැසි නැමැති පාතාන නායකයා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ දෙදෙනෙක් අද මීටියකුඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටපත් වුණා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලින් සන්තකයේ තිබී ගිනි අවි දෙකක්ද පොලිස් බාර
කාර්යයට ගත් බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවමතා විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් අද ඉදිරිපත් කළා. වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ මහදිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර තිබෙනවා. පැමිණිලිකාර මාධ්‍යවේදියා කියා සිටින්නේ තමා නඩු විභාගයක් ආවරණය කිරීම සඳහා කොළඹ මහදිකරණ පරිශ්‍රය තුල රැඳී සිටි බවයි. එම අවස්ථාවේදී ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන ගොස් එහිදී පහර දීමට තැත් කළ බවයි මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙන්නේ. අදාළ ඡායාරූප මාධ්‍යවේදියා අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන යන ආකාරය තවත් මාධ්‍යවේදියෙකු විසින් පටිගත කර තිබුණා. මෙම සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ මේවන විට ආරම්භ කර තිබෙනවා. මම අද උසාවියට පැමිණි අධිකරණයේ නඩුවක් වාර්තා කරන්න. එතකොටම මට ආරංචි වුණා නියෝමල් රංගජීව මහත්මයාගේ නඩුව තියනවා කියලා. එතකොටම එතනින් ඒ මහත්මයා එනවා මම දැක්කා. දැකපු නිසාම මම ඒක වාර්තා කරන්න පින්තූර කීපයක් ගනිද්දිම එතුමා ඇවිල්ලා මගේ කැමරාව උදුරගෙන මගේ ෂර්ට් එක අල්ලලා ඊස්සේ මම කිව්වා මම මාමයි ජර්නලිස්ට් කෙනෙක්. ගියද්දිම මාව බලෙන් ඇදගෙන ගිහිල්ලා පොලිස් පොයින්ට් එකට අරන් ඇවිල්ලා එයාගේ महाधिकरण पोलिसी මහාධිකරණ භූමිය තුල මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත පළඳගෙන සිටින අවස්ථාවක හිරියාරයක් සිදු වෙනවා. මේක ඇත්තටම ඉතාමත් භයානක තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදයට. ඒ වගේම මාධ්‍ය නිදහසට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මාධ්‍යවේදියාගේ හැඳුනුම්පතේ පැහැදිලිවම තියෙනවා මෙම හැඳුනුම්පත පළඳගෙන ඉන්න මාධ්‍යවේදියාට තමන්ගේ රාජකාරිය ඉටු කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා රජයෙන්ම නිකුත් කරලා තියෙන මාධ්‍යවේදී හැඳුනුම්පතේ. පොලිසිය කරන්න ඕනේ සහය දෙන එකනේ. මාධ්‍යවේදීන් රට ගිහිල්ලා හිටියා. මාධ්‍යවේදීන් ඝාතනයෙන් ලක් වුණා. මාධ්‍යවේදීන් විශාල दिनपता वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.